දවස් 21ක් අපේ අය සම්පූර්ණ පේවෙලා මේ මහා වටිනා තෙල නිර්මාණය කරන්න. කෙනෙක් අහාවි සම්බුද්ධ ශාසනය කෙනෙක් ගඩොල්ද කියලා. එතන මෙතන පස් ගොඩක් තිබ්බනම් මේක වඳීද මිනිස්සු ඇවිල්ලා පොඩි පෙටක් වඳීද? තේරුම් බේරුම් ඇති මොලේ මෝරපු මිනිහෙකුට සම්බුද්ධ ශාසනය කෙනෙක් ගඩොල් නෙමෙයි ඇත්ත. හැබැයි මේ දරුවන්ට මේක ගඩොල්. ඒ ගඩොල් නොවන බව බුදුසසුන දකින්න නම් රමේෂ් කාලයක් යනවා ඔහු පරිණත වෙන්න ඕන. හැබැයි ඒ ගඩොල් මතින් උන් කවදා හරි මේ බුදුසසුන දකිනවා. මාත් මහාන වෙන්න කලින් මේ රමේෂ් ඉස්සල්ලාම සිල් ගන්න ගිහින් පන්සල ලස්සන හින්දා. ඌ ඇහෙනවා සම්මා ගඩොල් අරුවා මෙව්වා. මිනිස්සුගේ එක එක පිටුන හන්දලා ගැන මිනිස්සු. ඒ හාමුදුරු හදන්නේ ගෙදර රයියන්නේ. සුමන වංශක හොඳම කාලේ මම යදෙව්වේ සම්බුද්ධ ශාසනයටයි. ඒ වටිනාම කාලේ මම අවලමේ ගියේ නැහැ. ඒ වටිනාම කාලේ හම්බෙච්ච කල් වලින් ගෑනොත් එක පුදියලා නැහැ. මම මේ තෙල් ටික හදලා මිනිස්සුන්ට දීලා සත පහක්වත් මම හම්බ කරලා කාලා නැහැ, කන්නේ නැහැ. මේ උඹලා දුන්න හැම සතයක්ම යහපත් දේවල් වල තියෙනවා. විශ්වකර්ම නාලිකාවට සදා කාලිකව පින් සිද්ධ වෙනවා. දිනේෂ්ට වීඩියෝ එකක් කරලා සමහරක් වෙන කීයක් ලැබෙනු වෙන්න පුළුවන්. අපෙන්ව ගත්තා වෙනද නැකේ. නමුත් පුතායි මනුස්සය නිසා තමයි මේ සියල්ල ගොඩනැගුනේ. මට කොඩි විනයක් කරන්න, හුනියමක් කරන්න, ඉදිපැන්නුමක් කරන්න, බන්ධනයක් කරන්න මේ ලෝකේ ජගතේ සමතෙක් නැහැ. සුබ දවසක් හැම දෙනාටම. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා විශ්වකර්ම නාලිකාව වෙනුවෙන් හැමදාමත් වගේ ගිරිදර පුරාණ විහාරයට අපි ඇවිල්ලා ඉන්නේ. අපේ අල්ගම් වත්තේ සුමන වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න අපි බොහෝම සුවිශේෂී කටයුත්තකට සම්මාදන් වෙලා ඉන්නේ. එහි දර්ශන ඔබට දැකබලා ගන්නට අපි අවස්ථාව උදා කරනවා සේම අද මේ පිම්බිමේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අපි අසා දැනගන්නටයි මේ සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉන්නවා ටිකක් යම් ආකාරයක දුරක් තබාගෙන යම් බාධකයක් තියාගෙන අපේ හාමුදුරුවොත් එක්ක මට අවසරයි කතා බහ කරන්න. අපේ හාමුදුරුවනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ මේ ජීවිතේ අපේ හාමුදුරුවන්ගෙත් සංදිස්ථානයක් මේ. ඒක අපිට මේ විදිහට කතා බහ කරලා ඔබට පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ මේ දේශීය හෙළ වෙදකමේ ඉතිහාසයේ සුවිශේෂී දවසක් බවට අද දවසපත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් අපේ හාමුදුරුවනේ මේ වැදගත්කම, මේ සුවිශේෂීතාවය සහ මේ සූදානම පිළිබඳව අපි ටිකක් කතා කරමු. මොකක්ද අපේ හාමුදුරුවනේ මේ සුවිශේෂී කටයුත්ත? සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම අර්ධ අද අපි දෙන්න අතර බාධකයක් තියෙනවා. එහෙමයි. ඔයා ඉන්නේ මෙතනින් එහා පැත්තේ, මං ඉන්නේ මෙතනින් මෙහා පැත්තේ. ඒ වෙනමුකු නිසා නෙවෙයි. අපි මේ හදන මහා බල සම්පන්න, මහානුභාව සම්පන්න මේ තෙල් වර්ගයට පිටස්තර කෙනෙක්ව සම්බන්ධ කරගන්න බැරි නිසායි. මේක සීමා මායින් දාලා ගොම මැටි ගාලා මහ පොළවේ දවස් 21ක් අපේ අය සම්පූර්ණ පේවෙලා මේ පුණ්‍ය භූමියට ඇවිදිලා මේ මහා වටිනා තෙල නිර්මාණය කරන්න. අල්ගම් වත්තේ සුමන වංශ හාමුදුරුවෝ තෙල් වර්ග හැදීම, තෙල් වර්ග මිනිස්සු අතරට දීම නවත්තන්නට දැන් සූදානම් වෙන්නේ පුතා. ඒක ස්ථීර වශයෙන්. ඒකට හේතුව මෙතනින් මේ මගේ තෙල් වීදියේ අන්තිම තෙල් ටික. මිනිහෙකුට තියෙනවා තෙල් වීදියක් කියලා දෙයක්. ඒ තෙල් වීදිය කියලා කියන්නේ එයා ප්‍රබල ගණයේ තෙල් වර්ග 108ක් නිර්මාණය කරපුවාම එයාගේ තෙල් වීදිය සම්පූර්ණයි. ඒකට කියනවා තෛල සිද්ධිය කියලා. මට තව තෙල් දෙක තුනයි හදන්න තියෙන්නේ. ඒකෙන් දෙකක් දැන් මේ හැදීගෙන යනවා. තව තෙල් දෙකක් මේ මාසේ, දැන් අද අප්‍රේල් මාසේ 4 වෙනිදා. තව තෙල් දෙකක් මේ මාසේ මුල හැදෙනවා. මේ මගෙන් තෙල් වීදිය අවසන්. තෙල් වීදිය අවසන් වෙනවා වගේම මේ තෙල් ටික මම අනිවාර්යයෙන්ම ලෝකයාගෙන් දෙනවා. දීලා සියලු තෙල් බෙදීම් කටයුතු නවත්තලා දානවා. නවත්තලා දාලා ටික කාලයකට එක්කම රට යනවා. එහෙම නැත්තම් මම ටික කාලයක් කොහෙන් හරි පන්සලෙන් වෙන් වෙලා ටිකක් නිදහස් නිවහල් ජීවිතයකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ යන්න කලින් මේ ඔක්කොම ටික ඉවර කරලා අවසන් කරලා යනවා. ලෝක සත්‍යාවෙනින් දියුතු සියල්ල දෙනවා. මම මගේ ජීවිත ගමන තුළ සර්ව සම්පූර්ණ මිනිසෙක් නමේ. මගේ ජීවිතය තුළ භික්ෂූත්වයේ හෝ මනුෂ්‍ය ජීවිතය තුළ හෝ කිසිම අඩුවක් ඇතුව ජීව ඉපදිලත් නැහැ. ඇඟේ මුහුත් අඩුවක්, අර කඩුයි මේ කඩුයි කියලා අඩුවකින් ඉපදිලත් නැහැ. ජීවිත ගමනේ අධ්‍යාපනය ලබාගත ශිල්පයේ අතම අඩුවක් නැතුව ඉගෙන ගත්තා. ඒ ලබාගත අඩුවක් නැතුව ලබාගත ශිල්පයේ මම බොහෝ ප්‍රයෝජන ගත්තා. මේ මහා අනන්ත අප්‍රමාණ මේ මහා සක්වල සාක්ෂි මම මේ ලෝකෙ මිනිස්සුන්ට හැමදාමත් දුන්නේ ඇත්ත දේවල්. කවදාවත් මේ ලෝකෙ මිනිස්සු බොරු කරලා මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ප්‍රෝඩා කරලා
මේ අයින්සක මිනිස්සුන්ගේ සල්ලි ගසාකාපු මිනිස්සුන් නෙවෙයි පුතා සුනෝ ශාන්ති. එහෙම. ඒ වගේම කියන්න ඕන දේ කියලිවෙලා නොකියා ඉන්නද ඕන දේ නොකිය හිටපු කෙනෙක්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි තවත් කෙනෙක් හිත රිදවන්න මම උත්සාහ කරන්නේ නැති නිසා. මේ විහාරස්ථානේ එහා කුණේ නම් ගත්තාම මෙහා කරටම මම ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. කෙනෙක් අහාවි සම්බුද්ධ ශාසනය කෙනෙක් ගඩොල්ද කියලා. මේ බලන්න සංජීව පුළුවන් නම් මේ කැමරා එක අල්ලන්නේ මේ ගඩොල්ද කියලා මිනිස්සුන්ට බලන්න පෙන්නන්න. මිනිස්සු අහන ගඩොල්ද බුදු සසුන කියලා. මේ පුංචි පැටවුන්ට මෙතන පස් ගොඩක් තිබ්බනම් මේ පොඩි පැටවු වෙලා වඳීද? මේ ස්කෝල් එක පුංචි පැටවු නම් ක්‍රියාවක් අද දවසේ අද සිකුරාදානේ? අද සිකුරාදා. අද සිකුරාදා මේ දරුවෝ ඇවිල්ලා වඳිනවා මේ. එතන මෙතන පස් ගොඩක් තිබ්බනම් මේක වඳීද මිනිස්සු ඇවිල්ලා මේ පොඩි පැටවු වඳීද? ඒ ඉස්සල්ලා ඔයාලා දැක්ක පොඩි මල් කඩන්න පයින මං කෑ ගහනවා කඩන්න එපා කියලා මේ පුංචි පැටවුන්ට මේ ලස්සන මල් ගහ. මේ පුංචි ලස්සන හැරදෙන මේ නෙළුම් පැලය. මේ ඉන්න මේ වතුර ටික මේ මිනිස්සුන මේ ළමයින්ට දකින්න ලැබිලා තියෙන්නේ මේ ගඩොල් ගොඩ නිසා නෙවෙයිද? තේරුම් බේරුම් ඇති මොලේ මෝරපු මිනිහෙකුට සම්බුද්ධ ශාසනය කියන්නේ ගඩොල් නෙමෙයි ඇත්ත. ඔයාට ගඩොල් නෙමෙයි පුතා මට ගඩොල් නෙමෙයි මේක. හැබැයි මේ දරුවන්ට මේක ගඩොල්. ඒක අමතක කරන්න මිනිහෙක් බුද්ධිය මුහු කුරා යනකොට තමයි යාට තේරෙන්නේ බුදු සසුන කියන්නේ ගඩොල් නොවන බව. ඒ ගඩොල් නොවන බව බුදු සසුන දකින්න නම් රමේෂ් කාලයක් යනවා ඔහු පරිණත වෙන්න ඕනේ. ඒ පරිණත බවෙන් තොරව මිනිහෙකුට ඒක අවබෝධ කරගන්න බෑ. මේ අවුරුදු 5 7 8 ළමයට ඒ බුදුහාමුදුරන් කාලේදී සෝවාන් වුණා කියලා කවුරු අවුරුදු 7 පොඩි පැටව. මේ පුංචි පැටවුන්ට තාම ඒ ඥානෙ තාම නෑ. මේ පැටවුන්ට තමයි බුද්ධ ශාසනය තමයි උන්ට තමයි ගඩොල්. හැබැයි මේ ගඩොල් මතින් උන් කවදා හරි මේ බුදු සසුන දකිනවා. ඔවුන් කවදා හරි දවසක ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ සම්බුද්ධ ශාසනය අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්න උන්ට ගඩොල් මතින් තමයි නැගිටින්න තියෙන්නේ. අපි නැගිටින්නේ ගඩොල් මතින් තමයි. මාත් මහාන වෙන්න කලින් මේ රමේෂ් ඉස්සල්ලාම සිල් ගන්න ගිහින් පන්සල ලස්සන හිඳා. එතනින් තමයි මම මේ ධර්මයට ආස වුණේ. මහාන වෙන්න ඕනේ කියන හැඟීම චූටි කාලේ හිතට ආයි මට ගඩොල් මතින්. රහතන් වහන්සේලා මතින් නෙවෙයි. අර මහා ආරණ්‍ය මතින් නෙවෙයි. අර මහා කැලේ මතින් නෙවෙයි. ඒ දැකපු දර්ශනයෙන් මස් නිසා. ලොකු හාමුදුරු යකෙක් වාගේ රාවල බැලුවා නම් ලොකු හාමුදුරනේ කියලා කතා කරපුවාම බිම් බලාගෙන යන්න ගියා නම් ලොකු හාමුදුරු අපි මහාන වෙන්නේ නැහැ. අපි මහානුනේ ලොකු හාමුදුරු අපිට ඒ අර මේ මේ සාමික දාන්නට ගිහිල්ලා අලගෙන එන කැවුම් කෝකීස් අපිට සමහර පුස්කාල සමහර පර්ණ සමහර මුඩු රහයි. ඒ මුඩු රහ කැවුම් එන අපිට තාම මතකයි. ඒ නිසා තමයි අපි ලොකු හාමුදුරන්ට ආදරේ වුණේ. කැලේකට ගිහින් ආරණ්‍ය වාසී වුණා නම් පුංචි පැටව ගිහිල්ලා හාමුදුරනේ සිවුරෙල්ලෙන්නේ නැහැ. අපි ඉදා පුංචි කාලේ ගිහිල්ලා මේ හාමුදුරුනේ මේ මේ අද දාම් පාසල් අපි ආව ගොහ මාහා මෙහෙනවා මේ ඉතුරුලා දෙන කෑම කනවා ගොම තමයි ඒ දම්බත්ේ රස අපට දැනුනේ. අම්මෝ වෙන කෑමට වඩා පන්සලේ තියෙන කෑම වෙනසක් අපිට දැනුනේ එතකොට. ඉස්සෙල්ලා මිනිස්සු ළමෙක් මහාන වෙන්නේ බුද්ධ ශාසනය තේරුම් ගන්න නෙමෙයි. ඉස්සෙල්ලා යා මහාන වෙන්නේ චූටි ළමේ ඉස්සෙල්ලා සිවුරට ආසාවේ. ලස්සන කහපාට සිවුර දකින්න නිසා තමයි මහාන වෙන්නේ. නැත්තම් ටොපියක් ගන්න මහාන වෙන්නේ. නැත්තම් චොකලට් එකක් ගන්න මහාන වෙන්නේ. නැත්තම් නිදා ගන්න ගියන්නේ නැති නිසා මහාන වෙන්නේ. අමතක කරන්න එපා. මිනිස්සු මෙහෙම කිව්වට ඊට පස්සේ තමයි ළමයාට ඒකේ ආදීනව තේරෙන්නේ. අවබෝධය. අවබෝධය ඇති වෙන්නේ. පොඩි කාලේදී මහාන වෙන්නේ නිස්ස සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්ච කරුණාත්තාය කියලා කිව්වට ඇත්තටම සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්ච කරුණාත්තාය කියලා අවබෝධ වෙන්නේ අවුරුදු 17ක් 18ක් ගියාම. ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ gadol නෙවෙයි තමයි. හැබැයි ඒ ප්‍රඥාවන්තයට ඒ ඔයාටයි මටයි. හරි. ඒ මේ බලන මිනිස්සුන්ට. ඔය මේ බලන අය ප්‍රඥාවන්තයි. ඒ අයට බුද්ධ ශාසනය gadol නෙමෙයි. නමුත් මේ පුංචි පැටවු ටිකට බලන්න මේ අර බලන්න අර බලන්න සංජීව අර පොඩි කාර අර ඉදලා කරන් එනවා ඉදලා කරන් ගිහින් අතු ගන්න පොඩි උන්ට ගියා මිදුලක් තියෙනවා ඔය පර්චේස් පහේ හයි පොඩි ගිලවල තියෙන පැටවු ඉදලා කරන් අතු ගන්න මේ මහ පොළොවේ මේ වැලි ටික මන් දාලා දී නැත්තම් මේ පැටවු අතු ගන්නේ මොනවද එහෙම මුන්ට අතු ගන්න ඉදලා කුරු කරන්න හරි පුතා මුන්ට මේ මහ පොළොවේ ඇවිදලා ලස්සනට දුවන්න පණින්න මුන්ට මේ ලස්සන තියෙන වාතාවරණය දකින්න මුන්ට මේ වීදිය අද්දිගේ ගෙදර මේ පර්චේස් හතරේ පහ ඉර වෙච්ච උන්ට මේ හදලා තියෙන මේ පාරක් දිගේ මහ පාරක් දිගේ දුවලා ආසාවෙන් යන්න. ඒකට කෙම්බිම ඒකට අවශ්‍ය කරන නිසහස් පරිසරය තමයි ඊරිවර පුරාණ විහාරයේ නිර්මාණය. ඒ නිසා ගඩොල් කියන්නේ ඒව ඇහෙනවා සම්මා ගඩොල් අරව මෙව්වා. මිනිසුන්ගේ එක එක පිටුන හන්සලා ගැන මිනිසු. ඒ හාමුදුරු හදන්නේ ගෙදර රයියන්නේ. මම මේ සංඝයා වෙනුවෙන් කතා කරනවා නෙමෙයි. ඒ හදන්නේ තවත් කාට හරි. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. අපි එක්කෙනෙක් මම දන්නවා එක මහත්වයක් මහණ වුණා එයා ජ්‍යොතිෂය කරලා ලංකාව ඉහෙරටම ගිය කෙනෙක්. හරි. එයා ඉහෙරටම ජ්‍යොතිෂය කරලා ඉවරලා අවුරුදු 70 මහණ වුණා. මේ ළඟදී මට හම්බුණා මං ඔය දැන් මොකද හාමුදුරනේ කරන්න කියලා. කේන්දර බලනවා හාමුදුරනේ. මං ඔය දැන් මහණ වුණේ. නෑ ඉතින් මේ බෑනේ මිනිස්සුන්ගේ කරදර ඉතින් කරන්නේ නැහැ.
ඒක මෝඩකම පුතා. ඒක වෙනම කතාවක්. කේන්ද්‍ර බල්ලා කේන්ද්‍ර බල්ලා කේන්ද්‍ර බල්ලා මහන්නුන පස්සේ මහන්ලා කේන්ද්‍ර බල්ලා උගේ ඇති වැඩක් නෑ. අරකට ඇරලා නෑ. ඒක ඒක විකාරයක්. ඒක වෙනම දෙයක්. නමුත් මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ ගඩොල් මතින් ඉදි වුණු කිසියම් ආකාරයක ප්‍රඥාවක්. එහෙම. ඒ ප්‍රඥාව ඇති වෙන්න මේ කුංචි කටවුන්ට මේ කුංචි භූමියම උඹ ලස්සන හදලා දීලා තියෙනවා. එහෙම අපේ. ඒ නිසා මේ බණ මඩුව දැන් ওই සත්‍ය රැහෙන ක්‍රාං ක්‍රාංගලා අර බලන්න බණ මඩුව තියෙන ලස්සන. ওই ලස්සන බණ මඩුව තුළ මිනිස්සුන්ට බණ අහනකොට ප්‍රියක් ඇති වෙනවා. මිනිස්සුන්ට පැහැදීමක් ඇති වෙනවා. මිනිස්සුන්ට යම් කිසි ඇඟට සිසිල සද්දයක්. අර ෂීට් ගහපු සකරම් මඩුවක ඉඳගෙන මිනිහට බණ අහන්න බෑ. ඒ නිසා මගේ වගකීමක් තියෙනවා පුතා මේ ලෝකෙට හොඳ දෙයක් දීලා. ඒ හොඳ දෙයක් දීම තුළින් මට ලැබෙන වටිනා යම් කිසි මුදලක් තියෙනවා නම් ඒ මුදලින් මේ විහාරස්ථානේ ගොඩනගන එක. හරි? සිකුරුගේ මහදසාවේ ගුරුගේ අන්තරදසාවේ ගත වෙන්නේ මට දැන්. හරි? මම මීටම අවුරුද්දකට කලින් වීඩියෝ එකක් කළා මතකයි සුමන වංශක හොඳම කාලේ කියලා. එහෙමයි. සුමන වංශක හොඳම කාලේ මම යදෙව්වේ සම්බුද්ධ ශාසනයටයි. හරි? මරණ අන්තිම තප්පරේදී මගේ සිහිය මට පිහිටන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අන්තිම වෙලාවේ මට මේ සියල්ල මතක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිකුරු මහදසා ගුරු අන්තරයේ ගෙවිගෙන යනවා මට තව අවුරුදු 3යි තියෙන්නේ. ඉතින් ඊපස්සේ ඉවරයි. හරි? මගේ ජීවිතේ හොඳම කාලේ මම යදෙව්වේ ලෞතුරා සම්බුද්ධ ශාසනයේ තවත් එක් දවසක් වූ මේ මිහි මත පවතිත්වා. මිනිසුන් අතර තියෙන මේ අධර්මිෂ්ඨතාවයේ දුරු වෙලා මිනිසු ධර්මිෂ්ඨ වේවා කියන සම්‍යක් දෘෂ්ටික යහපත් ප්‍රාර්ථනාවෙන්මයි පුතා. මේ බඳපු හැම ගඩොල්ලක් හැම බඳේ මිතාල. මෙතන මිනිසු බණ අහනවා. මෙතන මිනිසු සතුටින් සමගිව රැස් වේවා. මෙතන මිනිසු තමගේ ආධ්‍යාත්මික ජීවිතේ ගොඩනගා ගනිත්වා කියන ප්‍රාර්ථනාවයි මේ හැම ගඩොලයක් පාසාම බඳින්. ඒ නිසා මගේ ජීවිතය තුළ හොඳම කාලේ සංසාරගත ගමනේ කරපු පින්නි පුතා ග්‍රහචාරී හැටියට විපාක දෙන්නේ මගේ ග්‍රහචාරයේ වටිනාම කාලේ. හැබැයි වටිනාම කාලේ මම ගෙවල් හදලා නැහැ. ඒ වටිනාම කාලේ මම අවලමේ ගියේ ඒ වටිනාම කාලේ හම්බෙච්ච සල්ලි වලින් ගෑනුත් එක හරි? එක එක සල්ලි දීලා නැහැ. ඒ හම්බෙච්ච හොඳම කාලේ පෙර කරපු පින්වල විපාක ලැබු හොඳම කාලේ තවත් මම පින්මයි පුතාසලේ. මේ මම මගේ හිත සුද්ධයි. මේ හදන හැම තැනක්ම මේ මහා අනන්ත අප්‍රමාණ විශ්වයේ මේ මහා විශ්ව ආරක්ෂා කරන ලෝක භාග දෙවිවරු දන්නවා මම මේ කරන හැම දෙයක් මේ තෙල් දෙක අද ලිපේ තිබ්බේ මේ මහා ශ්‍රේෂ්ඨ මහා දිව්‍යාංගනාදී තෙලයි තම බ්‍රහ්මරාජ දිව්‍යාංගනාදීලයි මහා ජීවානන්තෙලයි මම තිබ්බේ මම මේ තෙල් ටික හදලා මිනිස්සුන්ට දීලා සත පහක්වත් මම හම්බ කරලා කාලා නැහැ කන්නේ නැහැ තවත් මේ පුණ්‍ය භූමිය හෝ ඊට සාපේක්ෂව තවත් පුණ්‍යස්ථානයක් ඉතුරු වුණොත් මුදලකින් ගොඩනගනවා මිසක් ඒ නිසා මේ තෙල් ලෝක නිර්මාණය කරපු මහා උත්තරයන් වහන්සේලා මේවා වට්ටෝරු ගත කරපු පින්නතුන්ට ඒ කාන්තෙන් බුදුබව ලැබෙන කිරිතාගෙන තමා පුතා අද 2024යි අප්‍රේල් මාසේ අද 5/5 වෙනිදා සිකුරාදා උදේ 8:40 ගන්නට දුනු ද්විවියමේ සුබ මුහුර්තෙන් මේ මහා තෙල් දෙක ලිපේ තිබුණා. ඒ නිසා මේවා හිත හොඳින් තියපු තෙල් මේ තෙල් දෙක තියලා දැන් හිත යට තිබුණේ නැහැ මේ තෙල් දෙක තියලා වෙලා මේකින් ලැබෙන මුදල්ලි මං වාහනය ගන්නවා. මේකේ මම අර්ගේන්ට සල්ලි වීදම් කරනවා. ඒක කරනවා නම් කලින් කරන්න ඕනේ. ඒක කලින් මේ ජීවිතේ මම සියල්ල කළා. ඒ නිසා වාසනාවන්ත මිනිස්සුනි උඹලා දුන්න හැම සතයක්ම යහපත් දේවල් වල තියෙනවා මම. විශ්වකර්ම නාලිකාවට සදාකාලිකව පින් සිද්ධ වෙනවා. දිනේෂ්ලා ඔයාලා මම සංජීවලා පෙර සංසාරගත ගමන මොනවා හරි සංසාරගත ගමන සම්බන්ධතා ඇතුව ජීවත් වෙච්ච මිනිස්සු. සමහරක් ඉතින් පුතා ඔයාට ඉතින් ඇති වැඩසටහනක් කළා ගියා කියලා. එහෙම හිතන්න එපා. අනිත් පෙරතරහනක් කරලා ඔයා ගෙදර යනකොට ගිරිදරින් යනකොට ඔයා ඊට වඩා වෙනස් හැඟීමක් කියන්නේ. ඔයාලා මේ පුණ්‍යස්ථානට එනකොට මේ තැන තිබුණු ස්වභාවය ඔයාලට මතකයි. හරි? එදා ඉඳන් මේ මහා පුණ්‍ය භූමිය ගොඩනගන්න ඔයාත් මාත් සංජීවත් දිනේෂුත් අපි හතර දෙනා මහා ප්‍රමාණ වෙහෙසක් ගත්තා. ඔයාලා සේවයක් කරයි. හරි? වීඩියෝ එකක් කරපුවාම ඔයාලට කීයක් කර දෙනවා වෙන්න පුළුවන් සමහරක් ඉතින්. ඊට වඩා එහාට ගිය මහා විශාල සේවයක් ඔයගොල්ලන් කළා. හරි දිනේෂ්ට වීඩියෝ එකක් කරලා සමහරක් ඉන්නේ කීයක් හරි ලැබෙනව වෙන්න පුළුවන්. හරි මේ කොහොමද අතින් මොකක් හරි කීයක් හරි හම්බ වෙනවනේ එහෙන් මෙන් හරි ඔය අපෙන්ව ගත්තා වෙන තැනකින් හරි. නමුත් පුතා මේ මනුස්සයා නිසා තමයි මේ සියල්ල ගොඩනැගුනේ. ඒ නිසා කෙලිහි ගුණ සලකන අප්‍රමාණ ගුණේ මම ඔය හැම දිනාටම පින් දෙනවා. සා හැම වෙලාවකම හිතා ගන්න මේ පුණ්‍ය භූමියේ යම් කිසි මිනිස්සෙක් වඳිනව නම් පුදනව නම් අර බලන්න පහන්කට ඔය පහන්කට කුංචි පැත වෙලියා පහන් පස්සු කරනවා. කොච්චර හොන්නේ. එතන පහන්කට තිබුණේ නැහැ නේ. එහෙම එතන පහංගට තිබුණේ නැහැ. මිනිස්සු පහම්පත්තු කරේ නැහැ. ඉතින් පහම්පත්තු කරන තැනක් තිබුණේ නැහැ. ඉතින් වඳින්න තැනක් තිබුණේ නැහැ. මේ මහා විශ්වයේ පුතා මා ආරක්ෂා කරනවා. මේ මහා අනන්ත සක්වල ආරක්ෂා කරන යම්තා දිවි දේවතාවුන් හැමෝම මා ආරක්ෂා කරනවා. මට කර මට කොඩි විනයක් කරන්න, හුනියමක් කරන්න, ඉදිපැන්නුමක් කරන්න, බන්ධනයක් කරන්න මේ ලෝකේ ජගතේ සමතෙක් නැහැ. ඒක මං අතිශය දැඩි විශ්වාස කරන දෙයක්. මේවා බලේ තියෙනවා. එහෙම එහෙමත් ඇති සමහරක් විට. ඒ කිසිම දැනකින් මා වැහැලා නැහැ.
වටන්න බෑ පුතා වටන්න බැරි මේ හදවතේ තියෙන පරම පවිත්‍ර භාවය. මේ කොහෙවත් ඩිඩ්ඩික් ගන්න මේ සද්ද ඇතුලේ බොල් හඬක් මට ඇහිලා නැහැ. මේ හදවත ඇතුලේ කොහෙවත් තැනක මට සුමනවංශෝ පොඩි හරි බොරුවක් කළා නේද කියන අංශු මාත් එක නාමයක්වත් මට ඇහිලා නැහැ. හැම වෙලාවකම මට හිතලා තියෙන ඔබ මහා පින්වන්ත මිනිහේ. ඔබ මේ ලෝකෙට ඉපදිලා ඔබ මේ මහා සේවයක් කරන්නේ. ඔබ මේ ලෝකෙට ආවේ කිසියම් අරමුණකට ඔබේ අරමුණ ඔබ ඉෂ්ට කරන ඔබ ආවම දැනට ආපහු ඵලයන් කියලා. ඒකාන්තයෙන් මම එතෙන්ට යනවා. හරි ඒකාන්තයෙන් මම කියනවා ගිහිල්ලා ඉවරලා කවදාද දවසක මෙතේ උදුම් 15 දවසකදී නැවත මේ මනුස්ස ලෝකෙට මම පහ ඇවිදින්න පුතා ඉතා ඉක්මනින් මේ භවය කියලා ඉවර කරනවා. මම ඒකට කිසිම ආසාවක් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා. මේ පුණ්‍ය භූමියේ පෙර කාලයක මම පූජා කරපු කෙනෙක් වෙන්න ඇති. කල්ප ගන්න කලින් ඒ නිසා මම මේ සංසාරගත ගමනේ මම මෙතෙන්ට ඉන්න අපි මේක හදන්න කියලා. මම හරියම සතුටින් කරන දෙයක්. දැන් මේ පණ කියක් පුතා මම සතුටින් ඉන්නේ. ඒ නිසා මිනිස්සුනේ මේ මහා ජීවානන්ද තෙල කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ගේ ජීවිතයක සනීප කරන්න බැරි ලෙඩක් ආවොත් පිළිකාවක් සනීප කරන්න බැරි වසංගතයක් වෛරසයක් කිසියම් බිහිසුණු රෝගයක් ආවොත් ආන් උබලට ජීවේ දෙන්න තමයි ඖෂධවර 157ක් දාලා අර මහා ජීවානන්ද තෙල ලිපිය තියලා තියෙන්නේ. ඖෂධ වර්ෂයේ 157 157ම වටවලු මම ඊයේ රෑවලේ ආවේ නෑ මම මගේ ෆෝන් එකේ මම වීඩියෝ කරගත්තා 157ම මම ඊයකට වීඩියෝ කළා ඒක මම ඔයාලට වීඩියෝ එක දෙන්නම් ඔය වීඩියෝ ක්ලිප් එකක් දාන්න ඖෂධ 157ක් අමු ඖෂධ 157ක් හොයලා ඉවරලා වීලි ඖෂධත් එක්කට එකතු කරලා මේතර හදන්න නිසා මේවා කඟ වේනා මේක හැබැයි එක බොරුවක් කරලා තියෙනවා වට්ටෝරු විදිහට කඟ වේනා මාළු ඔව් ඒ කියන්නේ කඟ වේනාගේ මස් කඟ වේනාගේ මස් නැති නිසා කඟ වේන අංකුඩු දානවා මම මේකට දැම්ම නෙමෙයි කලකෙට. ආ ඒක තමයි මේකේ තියෙන මං කියලා නම් බොරුව. බොරුව කියන්නේ ඒ කියන්නේ ඒක ප්‍රායෝගික තත්ත්වයට පස්සේ කරගන්න කරපු එකම දේ. ඕංකාරම් කියන බෙහෙත් ඉන්දියාවෙන් ගින්නේ උවේ. ලංකාවේ නෑ ඕංකාරම්. පෙරේදා තමයි මිනිස්සු ඉන්දියාවෙන් ගින්න ලංකාවට ආවේ. ඕංකාරම් ලංකාවේ නෑ ඕංකාරම් ගින්නේ ඉන්දියාවෙන් කහපාට ලුණු විශේෂයක් ඕංකාරම් මම ඒක පෙන්නන්නම්. අද අනිවාර්යෙන්ම මම දැන් පෙන්නනවා. හොඳයි. ඒක වීඩියෝ එකක් දාගන්න හරිම වැදගත් ඕංකාරම් කියන දේ. කඟවේන අංකයල් නම්බර දෙන්න පින්නන්න බෑක තම ආවි නෑ කඟවේන අංකුඩු තමයි දාන්නේ කඟවේන මස් වෙනුවට ඒක ප්‍රායෝගිකව අපිට කඟවේන මස් නැති නිසා එච්චරයි මේ මහා දිවිය මහා ජීවානන්ද තෙලට මම කරපු එකම වෙනස අනිත් සියලු ඖෂධ නිසි මාත්‍රාවෙන් වලට ඒ නිසා මේ තෙල් ටික මම දෙන දවසක් කියන්න මේ බ්‍රහ්මරාජ දිවිආංගනාදී මේ ලෝකේ තියෙන උග්‍රතම ආකර්ෂණේ තව තෙල් දෙකක් හදනවා මේ මණ්ඩප යටම තව තෙල් දෙකක් හදනවා ඒ තමයි ශ්‍රියාකාන්තා බන්ධන තෙල අනිත් එක තමයි නරනන්දන විෂ්ණු රායතල. ওই තෙල් දෙක හදපුවාම මම බල සම්පන්න තෙල් වර්ග 108ක් හදලා අවසන්. ඉන්පසු දැන් මනවඩේ වහරි ඉවරයි. පොළොව ටික සුද්ධ බුද්ධ කරලා පොළොව මේ ෆයිල් ටික ඇල්ලුවා වටේ වීඩ ටික හැදුවා කීප් ටික දැම්මා. ඉන්පසු තෙල් දෙන්නේ. ඒකට හේතුව ඇත්ත වශයෙන් මම මේ හැමතැනම දුන්නේ මේ දේවල් ටික කරගන්න. එහෙමයි. ඒ නිසා වාසනාවන්ත පින්නතුනේ බුද්ධ ශාසනය තවත් දවසක් හරි පවතින්න කියලා කිසියම් කෙනෙක් කරනවා නම් යම්කිසි කටයුත්තක් ඊමට උදව් උපකාර කරන්න මං හිතලා නෙමෙයි කොයි හරි කමන්නේ මේ ශාසන අන්තර්ධාන කාලේ මොනවා හරි දෙයකින් ශාසනයට උදව් උපස්ථාම්භකයක් වෙනවා නම් ඒක මහ විශාල පිනක් සමහර හාමුදුරන් වහන්සේලා මහා ගොන් වැඩ කරනවා ඒක අපි දැකලා තියෙනවා හරි ඒවා ඉච්චර ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් උන්වහන්සේලාගේ සේවය ගැන නිතරම හිතන්නේ ඔයා ගත්තත් මම ගත්තත් වෙන කෙනෙක් ගත්තත් අපි හැමෝටම අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩුව නෙමෙයි මිනිහගේ දකින්න නේ මනුස්සයගේ වටිනාකමයි දකින්නට ඕන. ඒ නිසා මිනිහගේ වටිනාකම දැකලා ඒ වටිනාකම තුලින් ප්‍රයෝජන ගන්න. ඒවා කොහොමද කරන්නේ කොයි විදිහට දෙන්නේ කියන එක දැන් මේ වීඩියෝ එක පළ වෙනකොට පළ වෙන්නේ මං හිතන්නේ දැන් මේ විතර වෙයි මේ ජූනි වෙයි. ඒකෝර මේක හදලා පෙරලා ඔක්කොම ඉවරයි. අද අප්‍රේල් 5 පස්වෙනිදා. ඉතින් මේක අද වුණාට වීඩියෝ එක දාන්නේ මාසයක් කමාරක් පරක් වෙලා. ඒකට හේතුව සුදුසු කාලේ නැකන් තව ටිකක් ඉන්නව ජීවාන් කරන්න බල පිටෝ ගන්න ඕනේ. කතරගම යන්නත් තියෙනවා දැන් අප්‍රේල්. ඒක ඔක්කොම තියලා තියෙන නිසා මේ ටික ඉවර කරලා මෙහි මුදුන් කොටස කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේට පහම්පත්තු කරලා දෙවෙනි කොටස මාත ඉෂ්ට දේවතාවුන් වහන්සේ වශයෙන් හොඳට කටයුතු කරන කෙනා තමයි කඩවර දෙවියන් කතරගම දෙවියන්. මට හරි ආදරේ. මේ සුහයි කඩවර යකේ මොන කියන්නේ? මං අහන දේ තමයි කලා බැඳි රටේ වැව් බැඳි රටේ කිසිදා නොසිඳෙන වැවක් හදලා අක්කර 1,00,000 අක්කර 2,00,000 ගානක් මට මතක හැටියට වගා කරන්නට වැවක් හදපු මිනිස්සයා හරි දෙවියෙක් වෙන්නේ නැත්නම් මොකෙක්ද වෙන්නේ මිනිස්සු යකු කිව්ව
කලාවෙ නිසාද කී දෙනෙක් කනවද? ඔයා කන බත් කන්නේ රජරටින් එන බත්. මම කන බත් කන්නේ රජරටින් එන බත් ගොඩක් ඒවා. ඒ ඔක්කොම කලාවෙන් ගොඩක් හිට පෝෂණය වෙන මහා විශාල දේවල්. ඒ මිනිස්සු යක්කු නෙමෙයි පුතා. යක්කු කරන වැඩ තමයි අපේ. ඔව් යක්කු කරන වැඩ තමයි. ඒසයි මේ යක් රැහැ කියන්නේ අපේ પરම්පරාගත අපේ පෙර ඥාති. ඒ අපට උදව් කරනවා. ඒසා ඒ කතරගම දෙවියන් කඩරු දෙවියන්ට මෙහි දෙවෙනි කොටස බුදුහාමඳුරන පළවෙනි කොට පූජා කළා. කතරගම දෙවියන්ට මේකින් කොටසක් මම දෙන්න ඕන. මොකද මට හරි ආදරේ කෙනෙක්. මමත් බොහොම හිතවත් කෙනෙක්. මිත්‍රත්වයක් මම හැමදාමගෙන අපි දෙන්න අතර තියෙනවා. ඒ නිසා මේ ටික පූජා කරලා කතරගමට ගිහින් දන්සල් දෙන්න තියෙනවා. ලක්ෂ 24ක් විතර මේ දවස්වල 25ක් විතර එකතු වුණා. මේ මාස 6 7 ආදාර උපකාර ඔක්කොම ටික අරන් ගිහලා සාල දන්සලක් දෙන්න යෝජනා කරන තියෙනවා. ඒක දෙනවා අප්‍රේල් 14 අප්‍රේල් 14 අලුත් අරුත් දවසේ මිනිස්සුන්ට දන්සල වල්ලි මයිනියන්ගේ වල්ලි ගුහාව සම්පූර්ණයෙන්ම සරසන. මොකද ඒත් අපේ යක් රැහේ හිටපු කාන්තාවක්. හරි වල්ලි නිසායි කතරගම ලංකාවට එන්නේ. ඒක මහා ශ්‍රේෂ්ඨ ගුණ. දෙවියෙක් වෙන්න පුතා තියෙන්න ඕන මිනිස්සුන්ට දේව ගුණය. දේව ගුණයක් මිනිහෙක් ගාව තියෙනවා නම් ඒ මොනසෙල දෙව්ලෝ යන්න පුළුවන්. මිනිහෙක් ගාව පෙරේත ගුණ තියෙනවා නම් පෙරේත ලෝකෙ යන්න පුළුවන්. මිනිහෙකුට තිරිසන් ගුණ තියෙනවා නම් තිරිසන් ලෝකෙට ගියා. මිනිහෙකුට අපාය යන්න තියෙන දේවා අපායට හේතු වෙන කුසල තියෙන්න ඕනේ. හරි මිනිහෙක් Tamanta හොඳ දේ කරොත් ඒ මොනසෙ හොඳනකට යනවා. ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා මේ ලැබුවා වූ නව වසර යහපතින් හොඳින් කටයුතු කරගෙන කියලා දුක් පීඩා දුරු කර ගැනීම සඳහා මේ බුදුසසුනත් ගොඩනගන්නද මගේ තෙල් වීදි අවසන් කරන්නට හදන අන්තිම තෙල් වර්ග 4 මේ පස්සේ මට හදන්න තෙල් නැහැ. ඔය හැම තෙලක්ම මම හදලා ඉවරයි එතකොට. මගේ ඉස්සරම තිබුණු බලාපොරොත්තුවක් තමයි ওই අමාරුවෙන් දිවිච්ච ඒවා තමයි ওই ජීවානන්ද ඉතින් බේතන 150 ගණන් හොයන්න බෑනේ. බල එකතු කරන්න බෑනේ. ඒ ඔක්කොම හරි සම්පූර්ණයි. මේ යන්නේ ඒදී ඔබ මේක දකින්නකොට මේ ඔක්කොම ඉවර කරලා මේවා ට්‍රයිල් කරලා මේවා දැන් ගොම ගන්න තියෙන්නේ. එතකොට මේ එනකොට ඔබට වෙනසක් දැනෙයිද? මේ විදිහ පරිසරයක් නෙමෙයි තියෙන්නේ ඔබ එනකොට. ඉතින් අද උදේ පාන්දර වලත් මහා පාන්දර 4ට විතර ආවයි කිවි. අපි තියෙන සංගිදී මරලා මේ වැඩ සාහන කරගෙන ගිහින් සීල දනාර පෙරුවන් සන්න ප්‍රාර්ථනා කරමින් තුරුණුගන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් තවත් මට මේ තව බොහොම ශූටි කොටස් ටිකක් තියෙන ඉවර කරගන්න ඒ කටයුතු ටික කරගන්න මේ මහා වටිනා ඖෂධ ටික ලබා ගන්න ඔබට මම දිනයක් වෙලාවක් නැකටක් පුරාවා කියන්න අපි දෙන මේ බාධා සාධියක්ම තිබුණා වේ එහෙමයි අපි හැමෝම වැඩේ සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ හැම කටයුත්තක්ම සාර්ථක වේවා සංජීවටත් රමේෂ්ටත් දිනේෂ්ටත් විශ්වකර්ම නාලිකාව හැම දිනටත් සීරු රටවාසීන්ටත් මට උදව් උපකාර කරන මගේ සීරු හිතවතුන්ට සියලු මේ විශ්වහීන භූත ප්‍රේත යක්ෂ පිසාච කුම්භාන්න ගෙවල ආදී සෑම දෙවියෝ විතරක් නෙමෙයි ඒ අය සත්වයෝ ඒ හැම කෙනෙකුටම මම මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙලා හැම කෙනෙම සුඛී සූපත් බවට පත් වෙලා සියලු ලෝක සියලු සත්වයාම සූපත් බවට පත් වෙනට ඒකාන්තේ මේ උදාර පින හේතු වේ වාසනාව වේවා. පොඩි පෙට වතු යනවා එහෙමයි ඉස්කෝ බලලා හිකි හැම දිනාටම ආශිර්වාද ලැබේවා. මේ කටයුතු සාර්ථක වේවා. තව විශාල පිරිසකට නිදුක් නිරෝගී භාවය ලබා දෙන්නට අපේ හැමදෙරුන්ට වාසනාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එහෙනම් අපේ හැමදෙරුනේ වැඩසටහන අවසන් කරනවා. සිළු දිනාටම යහපත් දවසක්.